ආයිබෝන්, ඇයි මේ බුර්කා තහනම ඉවත් කළේ? අද අපි කතා කරන්නේ ඒ ගැන. තාමත් පුබුදු විෂන් YouTube channel එක subscribe කරලා නැත්නම් යට තියෙන subscribe button එක එකපාරක් click කරලා අපිව subscribe කරන්න. ඒ subscribe button එකට එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් තමයි අපි YouTube එකට ඉස්සෙල්ලම video එකක් upload කරගුවාම video එකේ notification එක වගේ phone එකට එන නිසා ඉස්සෙල්ලම ඔයාලට video එක බලන්න පුළුවන් වෙන්නේ. ඇයි මේ බුර්කා තහනම මේ හදිසියෙම ඉවත් කරේ? මේකට හේතු කාරණා ගොඩක් අපිට කියන්න පුළුවන්. ඔයාලටත් වෙන වෙන දේවල් හිතෙන්න පුළුවන්. අපි අද කතා කරගෙන යමු ඇයි මේ බුර්කා තහනම ඉවත් කරේ කියලා. මේ බුර්කා තහනම ඉවත් කිරීම සම්බන්ධව පසුබිමුණු කාරණා ටිකක් පොඩ්ඩක් කතා කරන්න. අද හරියටම සැප්තැම්බර් මාසේ 21 වෙනිදා. ඒ කියන්නේ අප්‍රේල් 21 වෙනිදාලා අදට ගත්තොත් හරියටම මාස 5ක් වෙනවා. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරය වෙලා අදට මාස 5ක් වෙනවා. රටේ ජීවිත 200 ගණනක් අහිමි වුණා. ඒ වගේ විශාල පිරිසක් වල් ලැබුවා. විශාල ඛේදනීය සිද්ධි ගොඩක් වෙච්චි කාලයක් දවසක් තමයි අප්‍රේල් 21 වෙනිදා. ඒ සිද්ධියෙන් පස්සේ ඇතිවුණු ජාතික ආරක්ෂාවට තරජනයක් නිසා ඇතිවෙච්ච ප්‍රශ්නය නිසා තමයි මේ ෆුල් පේස් හෙල්මට්, බුරුකාව, නිකාබ් කියන දේවල් ලංකාවේ තහනම් වුණේ. මේ තහනමත් එක්ක ලොකු මාතෘකාවක් වෙලා තිබ්බ මේ දේ ටිකක් යටපත් වුණා. ඒ කියන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මේ බුරුකාවක් එහෙම නැත්නම් නිකාබ්යක් ඇඳගෙන ගියාට පස්සේ කෙනෙක් අඳුර ගන්න බෑ කියන රටේ තිබ්බ, ඒ කියන්නේ ෆුල් පේස් හෙල්මට් එකක් දාන් ගිහිල්ලා බැංකුවකට ගියාම එහෙම නැත්නම් රාජ්‍ය ආයතනයකට ගියාම තියෙන හඳුනාගැනීමේ ගැටලුව ගැන තිබිච්ච ප්‍රශ්නය ටිකක් යටපත් වෙලා ගියා. නමුත් මේක තහනම් කළේ රටේ ජාතික ආරක්ෂාව කියන දේ මූලික කොටගෙන. මේ මූලික කොටගෙන තහනම් කරපු බුර්කාව, නිකාබ් කියන තහනම අද ඉවත් කළා කියලා අපිට මාධ්‍යෙන් දැනගන්න ලැබුණා. ඒ කුමන හේතුවකටද කියලා අපි දන්නේ ඉවත් කරේ. මේ ඉවත් කිරීම සම්බන්ධයෙන් පිටිපස්සෙන් රජයට බලපෑම් කරන අන්තවාදීන් ඉන්නවද කියලා අපිට හිතෙන්න පුළුවන්. ඒ වගේම රජයේ ඡන්ද පොරොන්දුද, එහෙම නැත්නම් ඡන්දයක් ළඟ වෙන නිසාද කියලා අපිට හිතෙනවා. නමුත් ඉස්සරහට එන කාලේ රටේ මිනිස්සුන්ගේ ජාතික ආරක්ෂාව නැත්නම් මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන ගොඩක්ම රජය හිතන්න ඕන කාලයක්. මොකද ඉස්සරහට එන්නේ ඡන්ද කාලයයි. ජනාධිපතිවරණයකට සූදානම් වෙනකොට දේශපාලන රැස්වීම් තියෙනවා. ඒ රැස්වීම් වල මිනිස්සු ගොඩක් එකම ස්ථානයකට තැනකට රැස් වෙන තැනක්. ඒක නිසා ඒ ස්ථානවලදී ජාතික ආරක්ෂාව නැත්නම් මිනිසුන්ගේ ආරක්ෂාව ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. කුමන හෝ සිද්ධියක් වුණොත් ඒක ආයි පස්සට දින්න බෑ. ජීවිත නැති වෙන්න පුළුවන්. අපි දන්නේ රටේ මොන වගේ තැන්වල මොනවා දිවෙනවද කියලා. මේ වීඩියෝ එක බලන මටත්, වීඩියෝ කරන මටත්, වීඩියෝ එක බලන ඔයාටත් අනිවාර්යයෙන්ම සාධාරණ සැකයක් ඇති වෙන්න පුළුවන් මේ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන්. අපි බලාගනිමු මාධ්‍ය දිහා රටේ ආරක්ෂාවට වගකිය යුත්තේ මේ ගැන අදහස ප්‍රකාශ කරයි. ඇයි මේක ඉවත් කරේ කියලා. ඉවත් කරන්න කලින් අපිට හිතන දේ අපි මම වීඩියෝ එකකින් ඔයාලට දෙනවා. ඔයාලගේ අදහසුත් තියෙනම් පුළුවන් ඔයාලට යටින් කමෙන්ට් කරන්න. මේ දේ පිටපස්ස මේ තහනම් කිරීම ඔයාලට දැනෙන්නේ මොන විදිහට තහනම් කරාට පස්සේ කිසි ප්‍රශ්නයක් නැතුව තිබුණා. ඊට පස්සේ තහනම් ඉවත් කරාට පස්සේ මේක තහනම් ආයි මේ දේ බුරුකාවල් ඇඳගෙන, නිකාබ් ඇඳගෙන බැංකු තුලට යයිද, එහෙම නැත්නම් රාජ්‍ය ආයතන වලට ඒ වගේ ගැටලු ඇති වෙන්න පුළුවන් ඉස්සරහට. ඒ ගැටලු ගැනත් අපි බලාගනිමු. ඒ වගේ තමයි මේ බුරුකාව, නිකාබ් කියන දේ තහනම් කරනකොට මුස්ලිම් ජන සමාජය තුලින්ම ආව තහනම් කරන්න කියලා බලපෑම. මාධ්‍ය දවස්වල ගොඩක් දෙනෙක් මාධ්‍යට කිව්වා මුස්ලිම් සමාජයේම කට්ටිය අපිට මේ දේවල් ආගමික වශයෙන් තහනමක් නැහැ, අපිට මේවා ඇඳගෙන ඉන්නේ අපහසු නිසා මේ දේවල් තහනම් කරන්න කියලා. ඒ බලපෑම්, ඒ ලැබුණු ප්‍රචාරත් එක්ක තමයි මේක ගොඩක්ම තහනම් වුණේ. තව දෙයක්, මේ වීඩියෝ එක කිසිම ජාතිවාදී වීඩියෝයක්වත් ආගම්වාදීවත් වීඩියෝයක්වත් නෙමෙයි. ඔයාලට මේ වීඩියෝ එක ගෙනාවේ මේ වගේ වැදගත් ප්‍රධාන සිද්ධියක් රටේ මේක තහනම ඉවත් කරන සම්බන්ධයෙන් ඇයි කියලා රටේ මාතෘකාවක් හදන්න. ඔයාලට පුළුවන් මේ මාතෘකාව දිගටම කතා කරගන්න. එතකොට මේ සම්බන්ධයෙන් ඔයාලට යම්කිසි එක්කෝයි තහනම පණවන්න පුළුවන්, එහෙම නැත්නම් මේ තහනමට හේතු දැනගන්න පුළුවන්. මේ ගැන මේ වගේ වැදගත් විස්තර අපි ඉස්සරහට කතා කරමු. මේවා අපේ channel එක තාම ඔයා subscribe කරලා නැත්නම් subscribe කරන්න. subscribe කරලා මේ වගේ වැදගත් මාතෘකා ඉස්සරහටත් රටේ කතිකාවතක් ඇති කරන්න පුළුවන් මාතෘකා කතා කරන channel එකකින් ඔයාලා එකතු වෙලා ඉඳගෙනම අපිත් එක්ක මම Facebook ඒ මගේ page එක like කරන්න පොබුදු විෂන්, මම Instagram follow කරන්න පුළුවන් ඔයාලට පුදු ප්‍රේශාන්ත කියන name එකෙන්. ඉස්සරහට මේ වගේ වැදගත්ම සිද්ධියක් රටේ ඇති වුණ ගාම වැදගත්ම video එකක් අරන්ගෙන බලාපොරොත්තු වෙමින් අද රෝපෙන් සමුගන්නම්. ඔබට සුබ දවසක්.